Sounds like Uttamacharya. දෙදස් විසේ මාර්තු මාසයට සංදේශයේ චිත්‍රපටයට වසර 60ක් සපිරෙනවා. සංදේශය ආචාර්ය ලෙස ජේම්ස් පීරිස් දැනු දෙවන චිත්‍රපටයයි. මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ සීමා සහිත සිනමා සමාගම. සංදේශයේ චිත්‍රපටයට විෂය වෙන්නේ වීර රසය මූලික කරගත්ත අත්දැකීමක්. සිංහල ගම්මානයක් අසබඩ පෘතුගීසි බලකාය ඔවුන් වෙසෙන බලකොටුව. ඔවුන්ගේ මර්ධන ක්‍රියාවන් ඉවසා දරාගත නොහැකිව සිංහලයන් කණ්ඩායමක් කැරලිකරුවන් ලෙස ඒ අසල කැලේ රැඳී සිටිමින් මේ පෘතුගීසි බලකොටුවට පහර දීම තමයි මේ චිත්‍රපටයේ කතාපුවත. 50 දශකය පුරාම පැතිරුණු ඉන්දියානු අනුකරණය සහිත වෙළඳ චිත්‍රපටයින් සිනමාව මුදාගෙන ඒ ජනප්‍රිය කලාව බවට පත් කරන්නේ සංදේශයේ චිත්‍රපටයයි. 1970 දශකයේදී සුහුඹුලුව වැඩින සමාන්තර සිනමාවට පූර්වාදර්ශය බවට පත්වෙන්නේ සංදේශයේ චිත්‍රපටයයි. මේ චිත්‍රපටයේ වැදගත් ලක්ෂණ දෙකක් අපට දැකිය හැකි. එයින් පළමුවෙන්න තමයි එහි ගැබ් වූ සිනමානුරූපී ගුණය. එතෙක් අප දුටු ඉන්දියානු ආභාෂයෙන් බැහැරව කිසියම් ආකාරයකට බටහිර සිනමාවේ ආකෘතික ලක්ෂණ සහිතව සංදේශයේ චිත්‍රපටය මෙරට ප්‍රේක්ෂකයන්ට නැවුම් අත්දැකීමක් ගෙනාවා. මේ චිත්‍රපටයේ තියෙන අනුකුත් වැදගත්කම තමයි 1950 දශකය පුරාම මෙරට වැඩුණු ජාතිමාමක බලවේගවල කූට ප්‍රාප්තියක් ලෙසත් එය හඳුන්වන්නට පුළුවන්. දේශවාත්සල්‍යයෙන් ඔදවැඩුණු සිංහලයන් පිළිබඳ මේ කතා පුවත මේ ජාතික අරගලය සමග මැනවින් බද්ධ වූ බවක් අපට කියන්නට පුළුවන්. මේ චිත්‍රපටයේ තිබුණු අනික් වැදගත් ලක්ෂණ නම් විනෝදාත්මක සිනමාවේ සාධනීය ලක්ෂණ කලාත්මක සිනමාවේ යම් යම් ගුණ සමග එකතු කරමින් නවතම සිනමා විලාසයක් බිහි කිරීමයි. මේ චිත්‍රපටයේ ඇතුළත් ගීත වගේම සටන් දර්ශනත් එතෙක් සිංහල චිත්‍රපටයකට එක් නොවූ තරම් නැවුම් ගුණයක් හිමි කරගත්තා. මෙහි එන අවසන් දර්ශනය බලකොටු පුපුරවාහරණ දර්ශනය මෙතෙක් කිසිදු සිංහල චිත්‍රපටයක දැකගත නොහැකි වූ අපූර්ව අවස්ථාවක්. ඒ සඳහා කැමරා 4ක් භාවිතා කළ බව පැවසෙනවා. මේ චිත්‍රපටයත් මුළුමනින්ම වගේ එලිමහනේ ස්වභාවික සෞන්දර්යය කැටිකර ගනිමින් ස්වභාවික හිරුවෙලියෙන් රූපගත කළ චිත්‍රපටයක්. සංදේශය අපේ සිනමාව එතෙක් ගමන් මාර්ගය වෙනස් කරනවා පමණක් නෙමෙයි, අනාගත සිනමාව වෙනස් කිරීමේ ඉරණම සහිත සිනමාවට එළඹෙන නවකයන් රසකට තිඹිරිගේ බවට පත් වූ නිර්මාණයක් ලෙසත් හඳුන්වන්නට පුළුවන්. සුමිත්‍රා ගුණවර්ධන නැත්නම් සුමිත්‍රා පීරිස්, විජය අබේදේව, තිස්ස ලියනසූරිය වැනි කලාකරුවන් සිනමාවට එළඹෙන්නේ මේ චිත්‍රපටයේ. මේ චිත්‍රපටයේට කතාපූත සකස් කරගන්නේ ශ්‍රීමත් පෝල් පීරිස්ගේ ඓතිහාසික ලේඛන ඇසුරෙන් ලෙස්ටර් ජේම්ස් පීරිස්, බෙනඩික් දුඩම්පෙගම් සහ KW පෙරේරා. අරිසන් අහුබුදු ගීත රචනයට පිවිසෙන්නේ මේ චිත්‍රපටයෙන්. මේ තනු නිර්මාණය කරන්නේ සුනිල් ශාන්ත, සංගීත සංයෝජනය මුත් සයි මාස්ටර්ගේ. චිත්‍රපටය සංස්කරණය කරන්නේ නැවතවරක් ටයිටස් තොටවත්. මේ චිත්‍රපටයේ අනෙක් අපූර්ව වැදගත්ම දේ තමයි මහා නළුවෙක්ගේ බිහිවීම. මේ වන විට ගාමිණී ෆොන්සේකා රඟපා තිබුණේ දෛවයෝගී චිත්‍රපටයේ පමණයි. එය එතරම් අවධානයට ලක් වූ චරිත නිරූපණයක් නොවේ. සංදේශයේ චිත්‍රපටයේ දෙවැනි චරිතයේ රඟපාය ගාමිණී ෆොන්සේකා එක රැයින් ජනප්‍රිය වනු පමණක් නොව ඔහුගේ මුළු ජීවිත කාලය පුරාම ඒ කීර්තිය ආරක්ෂා කර ගැනීමට සමත් වූ රූපණවේදියෙක් බවට පත්වෙනවා. සංදේශයේ චිත්‍රපටයේ ආ මිහිරි ගීත අදටත් එලෙසින්ම ජනප්‍රියයි. ඒ වගේම මේ චිත්‍රපටයේ එක් තාරකාවකගේ බැස යාම සහ තවත් තාරකාවක නැගියීම සලෙන්ටුවන් කරනවා. මේ ප්‍රධාන චරිතයේ රඟපෑ කාන්ති ගුණතුංගගේ අවසන් චිත්‍රපටය. 60 දශකයේ පුරාම මෙරට ජනප්‍රිය නිළියවන ජීවරාණි කුරුකුළු සූරී පැමිණෙන්නේ මේ චිත්‍රපටයෙන්. ඒ වගේම ශාන්ති ලේකා, ඩේවිඩ් ධර්මකීර්ති, එඩි ජයමාන්න, යුග ෆෙනැන්ඩු, ෂේන් ගුණරත්න වැනි නළුවන් සමග
ආනන්ද ජයරත්න මෙහි ප්‍රධාන චරිතය රඟපෑවා. සංදේශයේ චිත්‍රපටයේ ගැබ්බූ වීර රසයවත් සිනමාන් රූපී ගුණයවත් සහිත වෙනත් ඓතිහාසික චිත්‍රපටයක් මෙතෙක් නිර්මාණය වූ බවක් අපට සිතෙන්නේ නැහැ. මේ චිත්‍රපටය ආදායම් වාර්තා තැබූ චිත්‍රපටයක්. සිනමාවේ ගමන් මඟ වෙනස් කරමින් ඒ ජනප්‍රිය මාධ්‍යයක් බවට පත් කරපු සංදේශයේ චිත්‍රපටය නැවත නැවතත් සිතින් මතක් කරමින් රසවින්දි හැකි ආකාරයේ අපූර්ව නිර්මාණයක්. Looks like Uttamacharya.